දිවයින ආශ්‍රිතව ශක්තිව පවතින නිර්සදිග මෝසම් තත්ත්වය නිසා විශේෂයෙන්ම දිවයිනේ නිර්සදිග කොටස්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ වන විටත් සබරගමු පළාත්වල ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල වැඩි වර්ෂාපතනයන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මේ තත්ත්වය තවදුරටත් අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙන්න පුළුවන් සබරගමු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්ක ඒ වගේම නුවර එළිය දිස්ත්‍රික්කවල. මීට අමතරව ඊයේ දවසේදීත් පැවතිච්ච මුහුදු රළ ගොඩර පැමිණීමේ ස්වභාවය අදත් විශ්වම හවස් කාලයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව සුළං තත්ත්වය ගැන කතා කරනවා නම් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ඒ වගේම දකුණු පළාතේත් විශේෂයෙන්ම සබරගමු පළාතේත් සුළං වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 40 50 පමණ සුළං විටින් විට බලාපොරොත්තු වෙන්න පුළුවන්. තොෂෙම තවදුරටත් අද දවසේදීත් මුහුදු යාමේ අවධානමක් පවතිනවා. ඒ අනුව අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම බස්නාහිර දකුණ මුහුදු ප්‍රදේශවල ධීවර ජනතාවට මුහුදු යාමෙන් වැළකී සිටින ලෙස. කලින් සඳහන් කළ ප්‍රදේශ ඒ කියන්නේ බටහිර බෑවුම් ප්‍රදේශ ඒ වගේම දකුණු පළාතේ බස්නාහිර පළාතේ සුළං විටින් විට වැඩි වෙනවා. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 50 55 වගේ මට්ටමට. ඉතින් අනාරක්ෂිත ගස් කොළන් කඩා වැටීමේ අවදාන තත්ත්වයක් පවතිනවා. මේ තත්ත්වය ඉස්සරහා දවස් කීපය තුළ අඩුවේවි කියලා අපි විශ්වාස කරනවා. වැසි තත්ත්වය ගැන සලකා බැලුවොත් විශේෂයෙන්ම විටින් විට වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් පාන්දර සහ රාත්‍රී කාලයේ වැසට යම් වැඩි නැඹුරුවක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක විශේෂයෙන්ම අපි වැස්ස වැඩිපුර බලාපොරොත්තු වෙන්නේ සබරගමු පළාතේ ඒ වගේම නුවර එළිය දිස්ත්‍රික්කවල සෙසු ප්‍රදේශවලත් වැසි ඇති වේවි. හැබැයි කලින් සඳහන් කර සබරගමු පළාත නුවර එළිය ප්‍රදේශවල වඩාත් වැඩි වැසි ප්‍රමාණයන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ දවස් දෙක ගත්තොත් පැහැදිලිවම අවධානමක් තියෙනවා සුළං තත්ත්වයේ වැඩිවීම නිසා. ඒ තත්ත්වය හිමින් පහ වෙනකන් ඒ පිළිබඳව වඩා අවධානයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. සාමාන්‍ය නිවේශවල විශේෂයෙන් සඳහන් කරපු කලාපය දිවයිනේ නිරිත දිග කොටස. ඒ කියන්නේ බටහිර බෑවුම් ප්‍රදේශ, දකුණු පළාත සහ බස්නාහිර පළාත. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.